වන් මේ දවස්වල ශ්‍රී ලංකාවේ ගොඩම ජනප්‍රිය ෆෝන් දෙකක් තමයි Samsung Samsung Galaxy A10 සහ Huawei ලාගේ Wi-Fi lite 2019 කියන ෆෝන් දෙක. මේ දෙක මේ දවස්වල ගොඩක් ට්‍රෙන්ඩින් ෆෝන්. ඒකින්ද අද අපි යන්නේ මේ ෆෝන් දෙකම කම්පයර් කරලා බලන්න. එහෙනම් අපි අද අපේ වීඩියෝ එකට යමු. ඊට කලින් දෙයක් කියන්න තියෙනවා. වීඩියෝ එකට ලයික් කරන්න, මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් කමෙන්ට් කරන්න. ඒ වගේම මතක් කළාම channel එක subscribe කරන්න. එහෙනම් අද අපි අපේ වීඩියෝ එකට යමු. එතකොට Huawei ලාගේ Wi-Fi lite 2019 ෆෝන් එක මේ අවුරුද්දේ කියන්නේ 2019 මේ මාසේ තමයි available වුනේ. ඒ වගේම Samsung ලාගේ A10 ෆෝන් එක 2019 මාර්තු මාසේ තමයි available වුනේ. එතකොට මේ ෆෝන් දෙකේ latestම ෆෝන් එක Huawei ලාගේ Wi-Fi lite කියලා අපිට තේරෙනවා. එතකොට මේ ෆෝන් දෙකෙන් අපි display දෙක ගැන පොඩ්ඩක් කතා කරනවා නම් Wi-Fi එකේ තියෙන IPS LCD capacity touch screen එක. ඒ වගේම 5.71 inches අඟල් විශාල display එකක්. ඒ වගේම HD display එකක් 295 pixel density එක අපිට බලා ගන්න පුළුවන්. ඒ වගේම මේ 10 එකෙත් IPS LCD capacity touch screen එකක් අපිට බලා ගන්න පුළුවන්. Huawei Wi-Fi lite එකට වඩා තරමක් විශාල වූ. ඒ කියන්නේ 6.2 අඟල් විශාල පුළුල් තිරයක් බලා ගන්න පුළුවන්. ඒ වගේම Wi-Fi එකේ වගේම HD display එකක් තමයි අපිට බලා ගන්න වෙන්නේ. ඒ වගේම මේ ෆෝන් දෙකේම අපිට බලා ගන්න හම් වෙන්නේ සමාන වූ resolution ප්‍රමාණයක්. හැබැයි පොඩ්ඩක් Huawei Wi-Fi lite එක pixel density එක අතින් ඉදිරියෙන් ඉන්නවා. මොකද 295ක pixel density එකක් තියෙන උට A10 එක අපිට බලා ගන්න හම් වෙන්නේ 271ක pixel density එකක්. මම හැබැයි හිතනවා මේ දෙකේ ලොකු compare කරන්න දෙයක් නැහැ. දෙකේම එකම වගේ performance තමයි අපිට බලා ගන්න හම් වෙන්නේ. පැහැදිලිවම Huawei Wi-Fi lite එකට වඩා A10 එක බරින් වැඩි. Wi-Fi lite එක gram 146ක් 47ක් වගේ weight එකක් තියෙන උට A10 එක 168ක් 69ක් 171ක් වගේ weight එකක් අපිට බලා ගන්න පුළුවන්. SIM slot ගැන අපි කතා කරනවා. මේ ෆෝන් දෙකම dual SIM support nano SIM තමයි අපිට පාවිච්චි කරන්න වෙන්නේ. ඒ වගේම A10 එකේ 16GB version එකක් එන්නේ 32GB version එකක් විතරයි එන්නේ. Wi-Fi lite එක ගත්තම 16GB සහ 32GB version දෙකක් එනවා. මම අද මේ අපේ වීඩියෝ එකේදී කතා කරන්නේ 32GB version එක ගැන. ඒ වගේම මේ ෆෝන් දෙකේම terabyte එකක් දක්වා micro SD card එක install කරගැනීමේ හැකියාව තියෙනවා. අපිට dedicated slot දෙකක් තමයි මේ ෆෝන් දෙකේම අපිට හම් වෙන්නේ. ඒ වගේම RAM දෙක ගැන අපිට compare කරන්න දෙයක් නැහැ. 2GB RAM එකක් තමයි අපිට මේ ෆෝන් දෙකේම හම් වෙන්නේ. ඒ වගේ ප්‍රොසෙසර් එක ගැන කියනවා නම් Wi-Fi lite එකේ තියෙන quad core cortex A53 ප්‍රොසෙසර් එකක්. A10 එක ගැන කියනවා නම් octa core cortex A53 ප්‍රොසෙසර් එකක් තමයි අපිට හම්බ වෙන්නේ. එතකොට පැහැදිලි ලෙසම A10 එක ප්‍රොසෙසර් එක අතරින් ඉදිරියෙන් ඉන්නවා කියලා අපිට කියන්න පුළුවන්. GPU එක ගත්තම power VR GE8320 GPU එකක් Wi-Fi lite එකේ හම්බ වෙනකොට අපිට A10 එකේ Mali G71 GPU එක තමයි අපිට හම්බ වෙන්නේ. මේ ෆෝන් දෙකේම අපිට default Android 5 9.0 අපිට හම්බ වෙනවා. Wi-Fi lite එකේ අපිට EMUI 9 version එක තමයි අපිට හම්බ වෙන්නේ. ඒ වගේම අපිට බලා ගන්න පුළුවන් මේ අගෝස්තු මාසේ වගේ අපිට upgrade එකක් හම්බ වෙයි Android 10 වල කියලා. මම Android 10 ගැන වීඩියෝ එකක් කරලා තිනු. ඒක ගැන දැන් නැත්නම් ඔයගොල්ලෝ ඒකත් බලන්න. Wi-Fi lite එකේ chipset එක ගැන කියනවා නම් MediaTek Helio chipset එක තමයි හම්බ වෙන්නේ. A10 එකේ Exynos 7884 chipset එකක් හම්බ වෙනවා. මේ ෆෝන් දෙකෙන් Bluetooth 5.0 latest version එක මේ වෙනකොට දින හම්බ වෙලා තියෙනවා. USB micro USB 2.0 අපිට හම්බ වෙලා තියෙනවා. main cam එක ගැන කියනොත් නම් Wi-Fi lite එකේ megapixel 13ක සහ 1.8 aperture එකක් එක්ක single camera setup එකක් තමයි හම්බ වෙන්නේ. ඒ වගේම A10 එක ගැන කියනවනේ megapixel 13ක 1.9 aperture එකකින් අපිට main cam එක බලා ගන්න පුළුවන්. එතකොට පැහැදිලි ලෙසම main cam එක ගැන කියනවනම් එහෙම නැත්නම් rear cam එක ගැන අපි කතා කරනවා නම් Wi-Fi lite එක ඉදිරියෙන් ඉන්නවා. ඒ වගේම මේ ෆෝන් දෙකේම full HD recording අපිට කිරීමේ හැකියාව තියෙනවා. අපි පොඩ්ඩක් selfie cam එක ගැන කතා කරනවා නම් megapixel 5ක සහ 2.2 aperture එකක් එක්ක Wi-Fi lite එක හම්බ වෙනකොට A10 එක megapixel 5ක 2.0 aperture එකකින් අපිට A10 එකේ selfie අපිට බලා ගන්න පුළුවන්. එතකොට පැහැදිලි ලෙසම Samsung Galaxy A10 එක selfie cam එක අතින් ඉදිරියෙන් ඉන්නවා. sensors අතින් කියනවා නම් compare කරන්න දෙයක් නැහැ. දෙකේම accelerometer සහ proximity sensor දෙක විතරයි අපිට හම්බ වෙන්නේ. battery එක ගැන කියනවා නම් පැහැදිලිවම Samsung Galaxy A10 එක ඉදිරියෙන් ඉන්නවා කියලා අපිට කියන්න පුළුවන්. non removable lithium ion
3020mAh බැටරියක් අපිට Wi-Fi lite එකේ හම්බ වෙනකොට A10 එකේ 3400mAh non removable lithium ion බැටරියක් අපිට හම්බ වෙනවා. එතකොට බැටරිය අතින් පැහැදිලිවම A10 එක ඉදිරියෙන් ඉන්නවා. Look like එක ගැන කියනවා නම් ඇත්තටම පෙනුමෙන් ලස්සන Wi-Fi lite එක කියලා අපිට පැහැදිලිවම කියන්න පුළුවන්. Look like එක Wi-Fi lite එක ගොඩක් හොඳයි. ඒ වගේම මේ 2019 අගෝස්තු මාසේ මේ වෙනකොට Huawei Wi-Fi lite එක ශ්‍රී ලංකා මුදල රුපියල් 16000 රුපියල් 18000 අතර මුදලකට ලබා ගැනීමේ හැකියාව තියෙනවා. A10 එකත් මේ වෙනකොට රුපියල් 17000කට විතර ලබා ගැනීමේ හැකියාව තියෙනවා. එතකොට පැහැදිලිවම මේ ෆෝන් දෙක කම්පයර් කරනකොට Samsung Galaxy A10 එක තරමක් ඉදිරියෙන් ඉන්නවා කියලා අපිට පෙන්වා දෙන්න පුළුවන්. ඉතින් මම අද හිතනවා මේ වීඩියෝ එක ගොඩක් දේවල් ඉගෙන ගන්න ඇති කියලා. තව මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් කමෙන්ට් කරන්න. ඕගොල්ලෝ අදහස් හා ඕගොල්ලෝගේ user experience එකත් මේ ෆෝන් ගැන තියෙන අනිවාර්යයෙන්ම කමෙන්ට් කරන්න. අනිවාර්යයෙන් වීඩියෝස් ෂෙයා කරන්න, මතක කරලා channel එක subscribe කරන්න. එහෙනම් අපි තවත් වීඩියෝකින් හම්බ වෙමු. Thank you.